සුබ අලුත් අවුරුද්දක් වේවා. අනුග්‍රහය. අපි සූදානම්. ඔබත් සූදානම්. එස්ටමෝල් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. පීසා හට් බෙතින් අතරමැද බඩගින්නට මෙල්. උදෑසනක් අදත් උදෑසනින් අපි සූදානම් වෙන්නේ රටේ උණුසුම් පුවත් වාර්තා කරන අපේ ජාතික පුවත්පත් වාර්තා කළ තියෙන අලුත්ම තොරතුරු මොනවද කියලා ඔබත් එක්ක සියත පත්‍රය තුලින් බෙදා හදා ගන්න. එහෙමනම් ඉතින් සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරන ගමන් අපි බලමු අද දවසේදී දේශ විදේශ ක්‍රීඩා තොරතුරු මොන විදිහටද ජාතික පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව. අපි අද දවසේදීත් මුලින්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පත වාර්තා කරන තොරතුරු අතරින් අපි මුලින්ම උපුටා ගන්නවා ප්‍රධාන සිරස් ලංකාදීප පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්න මෙන්න මේ විදිහට විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර ගිහින් ඒ පිළිබඳව වැඩි විස්තර වාර්තා කරනවා මෙන්න මේ විදිහට. රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනෙකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම කළ අධ්‍යයනයකදී හෙළි වී තිබෙනවා. වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස් ඇත්තේ එංගලන්තය, ඔස්ට්‍රේලියාව යනාදී රටවලට කියලා තමයි වාර්තා වෙන්නේ. එකම සඳහන් කරනවා ආර්ථික ගැටලු ඔවුන් මෙසේ විදේශගත වීමට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙනවා කියලත් වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. සුජිත් හේවා ජුලිගේ තමයි ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. වැඩිදුරටත් මෙන්න මේ විදිහට එම ප්‍රවෘත්තියේ තොරතුරු දක්වා තිබෙන්නේ. මේ ප්‍රශ්නයට රජයේ කඩිනමින් විසඳුමක් ලබා දිය යුතු බව වෛද්‍යවරු යෝජනා කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තව දුරටත් පවතින බව. එම වෛද්‍යවරුන් බොහෝ පිරිසක් රට අතහැර ගොස් ඇති බවත් ඔහු සඳහන් කරනවා. පිරිසක් විදේශ පුහුණු වීම සඳහා ගොස් ඇති බවත්, පුහුණු වීම සඳහාගේ ඇතැම් වෛද්‍යවරුන් මේ වැනි විට පැමිණෙමින් සිටින බවත් ලේකම්වරයා වැඩිදුරටත් කියලා තියෙනවා. ඒ වගේම තමයි හෙදියන් ගත්තහම හෙදියන්ද 200කට වැඩි පිරිසක් රට රැකියාවලට ගොස් තිබෙනවා කියලා තියෙනවා. නව බඳවා ගැනීම හේතුවෙන් රෝහල්වල කටයුතු වලට බාධාවක් නැහැ කියලා තමයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා අද දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ ප්‍රධාන ප්‍රවෘත්තිය තුලින්. ඒ වගේම ළමයින් සම්බන්ධව මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන් 12 දෙනෙකු සිට ඇති අතර ඉන් 10 දෙනෙකුම පසුගිය කාලයේදී රට හැර ගොස් ඇතැයි එම ආරංචි මාර්ග පවසනවා කියලත් ඔන්න වාර්තා කරනවා. ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනාගෙන් 5 දෙනෙකුම රට හැර ගොස් තිබෙනවා කියලා තමයි දක්වන්නේ. වැඩිහිටි හා ළමා දැඩි සත්කාර ඇතුළුව දැඩි සත්කාර ඒකකවල සේවයේ නිරතව සිටින විශේෂඥ වෛද්‍යවරුන් 12 දෙනාගෙන් 10 දෙනෙකු රට හැර ගොස් තිබෙනවා කියලත් කියනවා. ළමා රෝග ශල්‍ය වෛද්‍යවරු 17 දෙනාගෙන් 10 දෙනෙකුත් මේ වෙනකොට විදේශගත වෙලා ඉනවා කියලා තමයි හෙළිවලා තිබෙනවා කියන කාරණාව අද දවසේදී ලංකාදීප පුවත්පත තමන්ගේ ප්‍රධාන ප්‍රවෘත්තිය තුලින් වාර්තා කරලා තියෙන්නේ. අපි සූදානම් අද දවසේ ලංකාදීප පුවත්පත වාර්තා කරන තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන්න. හම්බන්තොට රෝහලේ 3 වෙනි නිර්වින්දන දොස්තරත් පැදුරටත් නොකියා රට ගිහින් කියලා වාර්තා කරනවා. වෛද්‍යවරුන් විදේශගත වීම පිළිබඳව තමයි අද දවසේදී මේ ප්‍රවෘත්ති දෙක තුලින්ම අනාවරණය කරන්නේ. අපි බලමු එම ප්‍රවෘත්තියේ වැඩි විස්තර කොයි ආකාරයෙන්ද සඳහන් වෙන්නේ කියලා. හම්බන්තොට රෝහලේ 3 වෙනි නිර්වින්දන දොස්තරත් පැදුරටත් නොකියා රට ගිහින් අම්බලන්තොට සනත් ගමගේ තමයි ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. හම්බන්තොට මහ රෝහලේ 3 වෙනි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාත් පෙරේදා සිට රෝහල් බලධාරීන්ට නොදන්වා විදේශගත වී ඇති බව වාර්තා වෙනවා කියලා කියනවා. හම්බන්තොට මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු 2 දෙනෙක් මිට පෙරද රෝහල් බලධාරීන්ට නොදන්වා මෙලෙස විදේශගත වෙලා තියෙනවා කියලායි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. එම වෛද්‍යවරුන් විදේශගත වී රෝහලේ සෙසු වෛද්‍යවරුන්ට කෙටි පණිවිඩ මගින් මේ බව දැනුම් දී තිබෙනවා කියලාත් කියනවා. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් හම්බන්තොට මහ රෝහලේ නව අධ්‍යක්ෂ
වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළා තියෙන්නේ මෑත කාලයේ මහරෝහලේ සේවයට පැමිණි වෛද්‍යවරයාද මෙසේ විදේශගත වී ඇති බව දැනගන්නට ලැබුණු බව. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා යවා ඇති බවත් දැනට සිටින වෛද්‍යවරයාගෙන් සේවා කටයුතු අසීරුවෙන් කරගෙන යන බවත් ඔන්න රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කරලා තියෙනවා කියන කාරණාව දක්වා තිබෙනවා. අදවසේදී ලංකාදීප පුවත්පත බලතල දේශපාලකයන් අතර ගිහින් ඉංජිනේරු සංගමයෙන් විරෝධය, මේ තවත් සිරස්සලයක් අපි උපුටා ගන්නේ ලංකාදීප පුවත්පතෙන්. පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත නව විදුලි පනතින් විදුලි බල මණ්ඩලය නියාමනය කිරීමට තිබෙන මහජන උපයෝගිතා කොමිසමේ බලතල රැසක්ම ඉවත් කර ඒවා දේශපාලනාධිකාරිය යටතට පවරාගෙන ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සමලේකම් ඉංජිනේරු බුද්ධික විජේවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කර තිබෙනවා කියලා මේ ප්‍රවෘත්තිය දක්වා තිබෙනවා. ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ යොහාන් භාසුර. වැඩිදුරටත් මෙන්න මේ ආකාරයට තමයි එම ප්‍රවෘත්තියේ විස්තර සඳහන් කරන්නේ. නව විදුලි බල පනත මගින් විදුලි බල මණ්ඩලය සමාගම් 12කට වෙන් කර වෙන වෙනම අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමට ඇමතිවරයාට බලය පැවරී ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නව විදුලි බල පනතට දැඩි විරෝධය දක්වන අතර වෘත්තීය සමිතිය සහ පාර්ශ්ව එක්ව ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවත් විජේවර්ධන මහතා සඳහන් කරලා තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ කොළඹදී ඊයේ පැවැත්වුණ විශේෂ මාධ්‍ය හමුවකදී ඉංජිනේරු බුද්ධික විජේවර්ධන මහතා තමයි මේ විදිහට අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ. නව විදුලි බල පනත ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණයක් ලෙස පිළිගත නොහැකි දේශපාලන මැදිහත්වීම් වලට වඩාත් නතුවන ආකාරයට සකස් කළ පනතක් බවත් එය වෙනස් කිරීමට ආණ්ඩුවට බල කිරීමට සියලු දෙනා එකතු විය යුතු බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරලා තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම විදුලි සැපයීමේ ප්‍රධාන කාර්යයන් තුන වන ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම යන කාර්යයන් ඉටු කිරීමේදී දේශපාලන මැදිහත්වීම් වලින් හැකි උපරිමයෙන් ගලවා ගත යුතු බවත් මෙම නව පනතින් තවදුරටත් දේශපාලන බලපෑම් වලට යොමු කර ඇති බවත් ආයෝජන තීන්දු ගැනීමේදී මිට පෙර නියාමන ආයතන වලට බලය පැවරුණද නව පනතින් ආයෝජන අමාත්‍යවරයාගේ අනුමැතියට යටත් කර ඇති බවත් විජයවර්ධන මහතා සඳහන් කරා කියලා තමයි අදවසේදී මේ ප්‍රවෘත්තිය තුළින් අනාවරණය කරන්නේ. අපි යනවා තවත් ප්‍රවෘත්තිකට අවධානය යොමු කරන්න. ලංකාදීප පුවත්පතේ මුල් පිටුවෙන්මයි අපි මේ ප්‍රවෘත්තිය අත්පුටා ගන්නෙ. සේවකයන් 24,000ම නඩු දැම්මත් පනත හකුලා ගන්නේ නැහැ. කවුද මෙහෙම කියන්නේ කියලා අපි වැඩි විස්තර සොයා බලමු. විදුලි සේවකයන් 24,000ම නඩු දැම්මත් නව විදුලි බල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යාමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ දවසේදී ප්‍රකාශ කරා කියලයි මේ ප්‍රවෘත්තියෙන් සඳහන් කරන්නේ. හොඳයි, ඒ පිළිබඳව අපි අවධානය යොමු කරද්දී වැඩි විස්තර මෙන්න මේ විදිහට අපිට උපුටා දක්වන්න පුළුවන්කම තියෙනවා. කොළඹ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ විදිහට කිව්වා කියලා තමයි කියන්නේ. සේවකයන් 24,000ම නඩු දැම්මත් පනත හකුලා ගන්නේ නැහැ කියලා. පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව පළමු අවස්ථාවේදීම නව විදුලි පනත සම්මත කරගන්නා බවත් ඇමතිවරයා කියලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නිර්දේශ සම්බන්ධයෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. නව විදුලි පනත දේශපාලනීකරණය වී ඇතැයි කියන පාර්ශ්ව කඩාකප්පල්කාරී බවත් දේශපාලන බලපෑම් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නම් දැනට පවතින 2009 විදුලි බල පනත වඩාත් යෝග්‍ය බවත් ඔහු ප්‍රකාශ කරලා තිබෙනවා. නව විදුලි බල පනත විවේචනය කරන පුද්ගලයන් පනත හොඳින් කියවා මාධ්‍ය සාකච්ඡා තැබීම වඩාත් ප්‍රයෝජනවත් බවත් ඇතැම් වෘත්තීය සමිති නායකයන් උගතුන් යයි කීවත් උගතුන් නොවන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි අමාත්‍යවරයා ඔන්න සඳහන් කරලා තියෙන්නේ. අදවසේ ලංකාදීප පුවත්පත තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. සේවකයන් 24,000ම නඩු දැම්මත් පනත හකුලා ගන්නේ නැහැ කියන සිරස්තලයේ යටතේ දිසාපති කාර්යාලවලට දුන් බවුසර් පහක් අතුරුදන් වෙලා ඒ පිළිබඳවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. අපි ඒ පිළිබඳවත් මේ වෙලාවේ අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. මෙන්න මේ විදිහටයි ප්‍රවෘත්තියේ වැඩි විස්තර දක්වා තිබෙන්නේ. සුජිත් හේවාජුලිගේ තමයි මේ ප්‍රවෘත්තියත් වාර්තා කරන්නේ. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි 33ක වියදමින් ලබා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් පහක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 4කින් අස්ථානගත වෙලා තියෙනවා කියලා ජාතික විගණන කාර්යාලයේ නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවලු. මෙසේ අස්ථානගත වී ඇතැයි පැවසෙන්නේ අම්පාර, අනුරාධපුර, මොනරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට දී තිබුණු ට්‍රැක්ටර් බවුසර් කියලා තමයි වැඩිදුරටත් සඳහන් කළ තියෙන්නේ. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මේ ට්‍රැක්ටර් බවුසර්
පසු විපරිමක් නොමැතිව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට පවරා තිබීම හේතුවෙන් පානීය ජල පහසුකම් සැපීමේ අරමුණු නිසියාකාරව ඉටු වෙලා නැහැ කියලත් ඔන්න විගණනාංශ පෙන්වා දෙනවා කියන කාරණාව මෙහි වැඩිදුරටත් දක්වා තිබෙනවා. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශාවරණය වන පරිදි දිස්ත්‍රික් 14ක කෝටි 13කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහා පූර්ව දැනුම් දීමේ කුළුණු 77න් කුළුණු 55ක් අක්‍රිය වෙලා පවතිනවා කියලත් ජාතික විගණන කාර්යාලය නිකුත් කරපු වාර්තාවක සඳහන් වෙනවා කියලා අද දවසේදී ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අපි ලංකාදීප පුවත්පතේ තොරතුරු වලට අවධානය යොමු කරා. දැන් අපි සූදානම් වෙන්නේ ඊළඟට අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කරන උණුසුම් තොරතුරු මොනවද කියලා සොයා බලන්න. දිවයින පුවත්පතින් අපි උපුටා ගන්න මුල්ම ප්‍රවෘතිය ඊශ්‍රායලයේ ඉරානයට යලි පහර දෙයි. නගර ගණනාවක ගුවන් ගමන් අත්හිටුවයි. නලා නාද වේ කියලයි සිරස්සලෙන් වාර්තා කරන්නේ. ඒමන්ති මාරබේ තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ දිවයින පුවත්පතට. ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ ඉරාන හමුදා විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ඩ්‍රෝන යාන හා මිසයිල් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් ඊශ්‍රායලයේ විසින් ඊයේ උදෑසන ඉරානයට මිසයිල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කොහොම වුණත් මේ මිසයිල් ප්‍රහාරයෙන් කිසිවෙකුට හානි සිදු වුවාද යන පිළිබඳව කිසිදු තොරතුරක් ඊයේ දහවල් වන විටත් වාර්තා වෙලා නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. ඉරානයේ රාජ්‍ය මාධ්‍යවලට අනුව ඉරානයේ නම් නොකළ ප්‍රදේශයකට ඊශ්‍රායලයේ විසින් එල්ල කර ඇති මිසයිලයක් හේතුවෙන් නගර ගණනාවක පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අත්හිටුවීමට ඉරාන බලධාරීන් විසින් පියවරගෙන තිබෙනවා. මේ අතර ඉරානයේ මධ්‍යම පළාතක් වන ඉස්ෆහාන් පළාතේ තහවුරු නොකළ පිපිරුම් ශබ්ද හටගෙන තියෙනවා කියලත් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා තියෙනවා කියලා තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. මේ හා සමාන පිපිරීම් සිරියාවෙන් හා ඉරාකයෙන්ුත් ඇසුණා කියලා විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඊශ්‍රායලයේ උතුරු දිග ප්‍රදේශවල අනතුරු ඇඟවීමේ සයිරින් නාද කළ බව ඊශ්‍රායල් හමුදා සඳහන් කරනවලු. ඒ වගේම තමයි මේ අතර ඉරානයේ හමුදා අනදින නිලධාරියෙකු එරට රාජ්‍ය මාධ්‍යයට ප්‍රකාශ කළා තියෙන්නේ ඉරානයේ ගුවන් ආරක්ෂණ බැටරි සැක කටයුතු යමකට පහර දීම සඳහා භාවිතා කරන්න පුළුවන් කියන කාරණාව. ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ ඉරානයේ විසින් ඊශ්‍රායලයේ වෙත එල්ල කරන ලද ඩ්‍රෝන යාන හා මිසයිල් ප්‍රහාර 300කට අධික ප්‍රමාණයක් නිසා ඒට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලයේ විසින් අනතුරු අඟවා තිබුණා. ඊශ්‍රායල් හමුදා විසින් ඉකුත් අප්‍රේල් 1 වෙනිදා සිරියාවේ ඩැමස්කස් අගනුවර පිහිටි ඉරාන තානාපති කාර්යාලයට එල්ල කරපු ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ ඉරාන හමුදා නිලධාරියෙක් ඇතුළු 13 දෙනෙක් මිය යාමේ සිද්ධියට පළිගැනීමක් විදිහට තමයි ඉරානයේ ඊශ්‍රායලයට ඩ්‍රෝන යාන හා මිසයිල් ප්‍රහාර එල්ල කරලා තිබුණා කියලා මේ විදිහට වැඩිදුරටත් තොරතුරු අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කරන්නේ. මේකම තවත් ප්‍රවෘත්තිකට අපිට අවධානය යොමු කරන්න පුළුවන්කම තියෙනවා. ශ්‍රී ලාංකිකයන් ගැන ඇහැ ගහගෙන ඉන්න විදේශ ඇමති තානාපති කාර්යාලවලට කියයි කියලා තොරතුරක් අනාවරණය කරනවා. කමල් බෝගොඩයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. මැද පෙරදිග රටවල් කිහිපයක් අතර හටගනිමින් පවතින යුදමය තත්ත්වය හමුවේ රටවල් 4ක වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන ලෙස විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි මහතා එම රටවල තානාපති කාර්යාල 4කට උපදෙස් දී තිබෙනවා. එක්සත් අරාබිය අමීරාජ්‍ය, ඉරානය, ජෝර්දානය හා ඊශ්‍රායලය යන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැය 24 පුරාම පසු විපරමක් කරන ලෙසත් අදාළ රටවල තානාපතිවරුන්ට උපදෙස් දී තිබෙනවා කියලයි විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි මහතා කියන කාරණාව දවසේදී වාර්තා කරන්නේ. අපි ඊළඟ ප්‍රවෘත්තියට අවධානය යොමු කරන්න සූදානම්. ඉරාන යුද්ධය නිසා සිද්ධ වෙලා තියෙන කාර්යයක් පිළිබඳව තමයි අපි මේ වෙලාවේ අවධානය යොමු කරන්නේ. ඉරාන යුද්ධයෙන් බොරතෙල් රන් මිලත් නගේ. කමල් බෝගඩගේ වාර්තා කරන තවත් ප්‍රවෘත්තියක්. ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල් ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වීමත් සමග ලෝක වෙළඳපොළෙහි බොරතෙල් හා රන් මිල කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙනවා කියලා ඔන්න තොරතුරු අනාවරණය කරනවා. ඊයේ උදෑසන ආසියානු වෙළඳපොළෙහි බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා සිට 3කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි රත්රන් අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2400ක් ලෙසට කියලත් වාර්තා කරනවා. මෙම මිල වැඩිවීම මෑතකදී වාර්තා වුණ වැඩිම මිල විදිහට තමයි දක්වන්න පුළුවන්කම තියෙන. තවත් වැඩි විස්තර කියනවා නම් මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුද උණුසුම කෙරෙහි කොටස් වෙළඳපොළෙහි ආයෝජකයන් දැඩි විමසිල්ලකින් පසුවන අතර ජපානය, හොන්කොන් සහ දකුණු කොරියාවේ කොටස් වෙළඳපොළ කඩා වැටී තිබෙනවා කියලත් මේ තොරතුරු වලින් අනාවරණය කර තිබෙනවා. අපි තවත් දේශීය ප්‍රවෘත්තියකට දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ෆෝන් ආන්සර් නොකළ OICලා 7කට වැඩ වරදී. අපි බලමු මේ කොහේ OICලටද මේ විදිහට වැඩ වැරදිලා තියෙන්නේ කියන කාරණාව. හේමන්ත රන්දුණු වාර්තා කරන ප්‍රවෘත්තියක්.
මහජනතාව විසින් ලබා දෙන දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් 7 දිනකට එරෙහිව පොලිස් ප්‍රතිවරයාගේ නියෝග මත පොලිස් වංචා විමර්ශන ඒකකයේ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. අපරාධකාරයන් පිළිබඳ තොරතුරු ලබා දීමට වගේම හදිසි අවස්ථාවන් වලදී ප්‍රදේශයේ පොලිස් ස්ථාන භාර පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරී ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තත් ඊට කිසිම අවස්ථාවක ප්‍රතිචාර නොදක් වූ බවට මහජනතාව විසින් පොලිස්පතිවරයාට අවස්ථා ගණනාවකදී පැමිණිලි කරලා තියෙනවලු. ඉතින් ඒ අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් සංදේශ කොට්ටාසයේ මගින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා තිනවා කියලා තමයි වාර්තා වෙන්නේ. දිවයිනේ පළාත් 9 ආවරණය වන පරිදි එක් පළාතක පොලිස් ස්ථාන 5ක් බැගින් අහඹු ලෙස තෝරාගෙන මෙම විමර්ශනය ක්‍රියාත්මක කරා කියලායි වැඩිදුරටත් තොරතුරු දක්වන්නේ. එහිදී බුත්තල, තබලගමුව, තිරික්කෝවිල්, චීනවරාය, ඒ වගේම කටුපොත, වෙන්නප්පුව, වාද්දුව කියන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් තම රාජකාරී ජංගම දුරකථනයට කිසිදු අවස්ථාවක ප්‍රතිචාර දක්වා නැහැ කියලා සඳහන් වෙනවා. ඒ අනුව මෙම පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරමින් සිටිනවා කියලා තමයි අද දවසේදී වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස්පතිවරයා කියන්නේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට රාජකාරී ජංගම දුරකථන ලබා දීලා තියෙන්නේ මහජනතාවට වඩා හොඳ රාජකාරියක් ලබා දීම සඳහා කියලයි. එසේ නොකර මහජනතාවගේ දුක් ගැනීමවල වලට ඔවුන් ලබා දෙන වැදගත් රහස්‍යගත තොරතුරු වලට කන් නොදී රාජකාරිය පැහැර හරින පොලිස් ස්ථානාධිපතිවරුන් රාජකාරිය සඳහා සුදුසු නැති බවත් පොලිස්පතිවරයා කියනවා කියලා වැඩිදුරටත් වාර්තා කරනවා. ෆෝන් ආන්සර් නොකළ OIC ලා 7කට වැඩ වරදී කියන සිරස්තල යටතේයි එම ප්‍රවෘත්ති ආද දවසේදී වාර්තා කරන්නේ. පාස්කු ප්‍රහාරය ගැනත් අපි කතා බහ කරන්න ඕනේ. පාස්කු ප්‍රහාරයට හෙටට වසර 5යි පිළිබඳවත් වාර්තා කරනවා. කොච්චිකඩේ දෙව්මැදුරේ විශේෂ ආගමික උළෙලක්, නෝමන් පල්හිය වඩින සහ දුන්ගාල්පිටියේ ජූට් හෙටියාරාචි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු වී හෙටට වසර 5ක් පිරීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේදී විවිධ ආගමික නායකයන් කැඳවා විශේෂිත උළෙලක් පැවැත්වෙනවා කියලා සඳහන් කරනවා. මෙහිදී එම බෝම්බේ පිපුරුණු උදෑසන 8:45ට විනාඩි 2ක නිහඬිතාවයක්ද සිදු කරන්නට උත්සව කමිටුව තීරණය කළා තියෙනවා. ඉන් අනතුරුව දේව මෙහෙය සිදු කිරීමට නියමිතයි කියලායි සඳහන් වෙන්නේ. මේ බෝම්බේ පිපුරුණු කටුවා පිටියේ ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර තුළ විශේෂ දේව මෙහෙයන් සිදු කර මලවුන් සිහිපත් කරනවා කියලත් වැඩිදුරටත් දක්වා තිබෙනවා. ඒ වගේම සවස් වරුවේදී විවිධ ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව විශේෂ දෙසුම් කීපයක්ද සංවිධානය කර තිබෙනවා. බෝම්බ පිපුරුණු මඩකලපුව දෙව්මැදුරේදීත් විශේෂ දේව මෙහෙයන් සිදු කරනවා කියලා තමයි පාස්කු ප්‍රහාරයට හෙටට වසර 5යි කියන සිරස්තල යටතේ වාර්තා කරලා තියෙන්නේ. සිරිල් ගාමිණී පියතුමා පැය 3 හමාරක් CID ට ප්‍රකාශ දෙයි කියලා තවත් තොරතුරක් වාර්තා කරනවා. හේමන්ත රන්දුණු වාර්තා කරන ප්‍රවෘත්තියකටයි අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. පාස්කු ප්‍රහාරයේ මහා මොළකාරයන් තමන් දන්නා බවට මාධ්‍ය ඔස්සේ සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අගරදුගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 3 හමාරක් තිස්සේ ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා. මේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සිරිල් ගාමිණී පියතුමන්ට දැනුම් දීමක් කරලා තියෙනවා. ඒ අනුව එම පියතුමයි පෙරවරු 10:30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. පාස්කු ප්‍රහාරයේ මහා මොළකාරයන් තමන් දන්නා බවට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම සිරිල් ගාමිණී පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශය ලබා දී තිබුණා. අද දිවයින පුවත්පත වාර්තා කරන තොරතුරු වලට අපි මේ අවධානය යොමු කරමින් ඉන්නේ. වතුකම්කරුවෝ කොළඹවිත් උද්ඝෝෂණයක කියලා තවත් ප්‍රවෘත්තියක් අනාවරණය කරනවා. අපි දැන් සූදානම් මේ ප්‍රවෘත්තිය පිළිබඳව අවධානය යොමු කරන්න. සමස්ත ලංකා වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඇතුළු අනිකුත් දීමනා නිසි ලෙස ලබා දෙන ලෙස රජයේ ඇතුළු සියලුම බලධාරීන්ට බල කරමින් සමස්ත ලංකා වතුකම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලැබූ උද්ඝෝෂණය ඊයේ කොළඹ දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්වුණා කියලායි දක්වන්නේ. ඒ පිළිබඳව ඒ සඳහා සහභාගී වුණ වතුකම්කරුවන් උද්ඝෝෂණයේ නිරත වුණ ආකාරය දැන් ඔබට ඡායාරූපය මගිනුත් දකින්න පුළුවන්කම ලැබෙනවා. අපි දිවයින පුවත්පතේ තවත් සිරස්තලයකට අවධානය යොමු කරමු. ඒටි ආර්යරත්න දේහයට ජනපති බුහුමන්.
අවමගුල අද සවස නිදහස් චතුරාශ්‍රයේදී ඡායරූපයක් සමගින් මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ සර්පෝදේ නායක අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දෙහෙට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අවසන් ගෞරව දැක්ව අයුරු තමයි මේ ඡායරූපෙන් දක්වා තිබෙන්නේ. විනය ආරියරත්න පුතුද එජාප සභාපති වජිර අභේවර්ධන මහතාද සසල වෙයි කියලා දක්වා තිබෙනවා. ආරියරත්න මහතාගේ දෙහේ පිළිබඳ අවසන් කටයුතු අද සවස කොළඹ නිදහස් චතුරාශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කරනවා කියලයි ධර්මසේන බැලිපිටිය වාර්තා කරන්නේ මේ ප්‍රවෘතිය. බගඋත්තර කරුවෝ 66ක් බෙහෙත් මගටියට එරෙහිව ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි AJA අබේනායක වාර්තා කරන ප්‍රවෘතියකටයි අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ප්‍රමිතියෙන් තොර වෛද්‍ය සැපයුම් නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට හා සාමාන්‍ය මහජනතාවට මුහුණ පෑමට සිදු වූ බරපතල තත්ත්වයට වගකිව යුතු අමාත්‍ය මණ්ඩලයේ ඇතුළු අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. කැබිනට් මණ්ඩලය සෞඛ්‍ය අංශයට සම්බන්ධ වත්මන් හා හිටපු ඉහළ නිලධාරීන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ආන්දෝලනාත්මක වෛද්‍ය සැපයුම් වලට සම්බන්ධ සමාගම් භාණ්ඩාගාරික ලේකම් විගණකාධිපති එවැගේම රේගු අධ්‍යක්ෂ ජෙනරාල් පොලිස්පති අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයන් හා එහි අධ්‍යක්ෂ ජෙනරාල් මෙන්ම නීතිපතිවරයා ඇතුළු පුත්කලයන් 66 දෙනෙකු බගඋත්තර කරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. එම වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය හා සෞඛ්‍ය බලධාරීන්ගත් තීරණයේ වැරදි හා නීත්‍යානුකූල නොවන බවත් නීතිය ඉදිරියේ බල රහිත බවත් ප්‍රකාශ කරන ලෙසත් පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා කියලා සඳහන් කරනවා. පොදු දේපල අවභාවිතය හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳව බගවන ලෙස පෙත්ස මගින් ඉල්ලා තිබෙනවා කියලත් වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවතියයි කියන හදිසි තත්ත්වය බොහෝ දුරට දුර්වල කළමනාකරණය නිසා ඇති වක් බව පෙනී යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන නිලතල දරන පුද්ගලයන්ගේ වැරදි කළමනාකරණය විසින් හදිසි අවස්ථා සැලසුම් කර අදාළ ඖෂධ ගෙන්වීමට කටයුතු කර ඇත්තේ යටි අරමුණකින්ද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් පෙත්සමේ සඳහන් වෙනවා කියලා වැඩිදුරටත් දක්වා තිබෙනවා. අබේනායකයි මේ ප්‍රවෘත්තිය වාර්තා කළා තියෙන්නේ. සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් සහල් මෙට්‍රික් ටොන් 735ක් පාසල් වලට බෙදා හැරීම ආරම්භයි. පාසල් ඇනබීමෙන් පසු පරිප්පු මෙට්‍රික් ටොන් 378.835ක් පිසින තෙල් මෙට්‍රික් ටොන් 412.08ක් හා රටඉඳි මෙට්‍රික් ටොන් 300කුත් පාසල් වෙත කියලා සඳහන් කරනවා සිරස්තලයෙන්. අපි බලමු ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ මොනවද කියන කාරණාව ගැන. පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සමබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී ඊයේ ආරම්භ වුණා කියලයි සඳහන් කරන්නේ. පාසල් දරුවන් අතර යකඩ ඌනතාවය අවම කිරීම ඉලක්ක කරගනිමින් සමබලකරණය කරන ලද සහල් පාසල් ආහාර වේල සඳහා ලබා දීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් MHAM රිෆ්ලාන් මහතාගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කරනවා කියලා සඳහන් වෙනවා. ඒ අනුව පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කිරීම ඊයේ ආරම්භ වෙලා තියෙනවා. ඒ අද දිනේදී ක්‍රියාත්මකයි කියලා තමයි සඳහන් වෙන්නේ. අදාළ ප්‍රදේශයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ නිරීක්ෂණ යටතේ මේ සහල් තුගේ පාසල් වෙත භාර දීම සිද්ධ කරනවා කියලත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ අතර ලබන මැයි 19 වෙනිදා නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසුව පරිප්පු මෙට්‍රික් ටොන් 378.835ක් සන්ෆ්ලවර් පිසින තෙල් මෙට්‍රික් ටොන් 412.08ක් එවැගේම රටඉඳි මෙට්‍රික් ටොන් 300ක් පාසල් වෙත බෙදා හැරීමට නියමිතයි කියලත් ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් MHAM රිෆ්ලාන් මහතා සඳහන් කරලා තියෙනවා කියලයි සඳහන් වෙන්නේ. දිවයිනේ 1-5 ශ්‍රේණිවල සියලුම පාසල් සිසුන්ට පාසලේදී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර අරගෙන තියෙනවා කියලා දිවයින පුවත්පතයි අද දවසේදී වාර්තා කරලා තියෙන්නේ. නෝමන් පලිහ වඩන වාර්තා කරන තවත් ප්‍රවෘත්තියකට අපේ දැන් අවධානය යොමු කරන්න සූදානම්. කායික සබඳතාවක් නැතිව 13 හැවිරිදි දැරියක් ගැබ්ගෙන
කායික සබඳතාවක් නැතිව 13 හැවිරිදි දැරියක් ගැබ්ගෙන කියන ප්‍රවෘත්තියට දැන් අපි අවධානය යොමු කරමු. කායික සමදතාවයක් නොමැතිව අවුරුදු 13ක් පමණ වයසැති දැරියක් ගැබ්ගැනීමේ සිද්ධියක් පිළිබඳව වෛද්‍යවරු සහ හෙට්ටිපොළ පොලිසිය ඊයේ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතා ඊයේ හෙළි කරලා තියෙන විදිහට මේ දැරිය දින කිහිපයක් තිස්සේ බඩරිදෙන බව පැවසීම නිසා කුලියාපිටිය රෝහලට ඇතුළත් කරලා තියෙනවා. වෛද්‍යවරයා කරපු පරීක්ෂණ අනුව ඇයට මාස දෙකක දරු ගැබක් පිහිටා තිබූ බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා කියලා තමයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියන්නේ. මෙම සිද්ධිය පිළිබඳව දැරියගෙන් ප්‍රශ්න කර ඇතත් ඇය මේ පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන් කළා නැහැ. ඇගේ මව්පියෝද දැරියගේ නිර්දෝෂී බව පොලිසියට පුන පුනා පවසා තිබෙනවා. දැරිය කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර කායික වශයෙන් එක්වීමක ලකුණු නැතයි එහිදී අනාවරණය කරගෙන තියෙනවා කියලයි නොමන් පල්හි වඩන වාර්තා කරන්නේ. හොඳයි, අපිට පුළුවන් දිවයින පුවත්පත වාර්තා කරන තවත් ප්‍රවෘත්තියකට දැන් අවධානය යොමු කරන්න. පෙම්වතියගේ ඡායාරූප ගැන බිය ගන්වා පෙම්වතා ලක්ෂ 9ක රන්බඩුවලට විදලා පුදුම පෙම්වතෙක්. නීතියට කොටු කරගන්න පොලිසිය යමරට වැඩ. මිහින්තලේ රංග චතු වාර්තා කරන ප්‍රවෘත්තියක්. තමන් සතුව ඇති ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහරණ බවට තම පෙම්වතිය බිය ගන්වා රුපියල් ලක්ෂ දහසක මුදලක් ඉල්ලා ඇය සතුව මුදල් නොමැතිකම හේතුවෙන් ලක්ෂ 9ක් වටිනා ඇගේ රන් භාණ්ඩ ලබාගෙන වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කරා කියලා ගල්කිරියාගම පොලිසිය කියනවා කියලයි මේ ප්‍රවෘත්තියෙන් වාර්තා කරන්නේ. පැමිණිලි කාර්ය සිය සැමියාගෙන් දික්කසාද වී ඇති කාන්තාවක් වන අතර පවුලේ යෝජනාවකට අනුව අසල්වැසි ගමක පදිංචි පෙර විවාහයෙන් දික්කසාද වී විදේශගතව සිටින තරුණයෙක් සමග පැමිණිලි කාර්ය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහින් තියෙනවා කියලා පොලිසිය කියනවා. එම පෙම්වතා විදේශගතව සිට ලංකාවට පැමිණ ටික කාලයක් ගතවන විට ඔහුට පෙර විවාහයේ දරුවන් දෙදෙනෙකු සිටින බව දැනගත් ඒ පෙම්වතිය මෙම ප්‍රේම සම්බන්ධතාව නවත්වා දැමීමට තීරණය කරලා තියෙනවලු. ඊට අකමැති වුණ සැකකාර පෙම්වතා පැමිණිලි කාර්ය වන තම පෙම්වතියට නිතර නිතර දුරකථනයෙන් කතා කර කරදර කර තමන් සතුව තිබෙන ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හරින බවත් මෙසේ නොකිරීමට නම් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇති බවත් පොලිසිය කියනවා. දිගින් දිගටම වන තර්ජන හමුවේ තමන් සතුව රුපියල් ලක්ෂ 10ක් නොමැතිකම හේතුවෙන් තමාට අයත් රුපියල් 8,90,000ක් වටිනා රන්මාල 3ක් සහ රන් මුදුවක් ලබා දුන් බව ඇය සිදු කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා. අනතුරුව සැකකරු විසින් ඇගේ WhatsApp අංක කිහිපයකට එවා තිබූ ඇගේ ඡායාරූප මකා දමා තිබූ බවත් එහෙත් ඇය සතුව තමාගේ ඡායාරූප තිබෙන නිසා නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය බව පවසමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා කියලා තමයි අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කරන්නේ. පැලියගොඩ එළවලුමිලේ විශාල අඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කරනවා. පහුගිය කාලේ එළවලුමිල අහස උසට නැග්ගා කියලායි අපිට දැනගන්න හැමුණේ. හැබැයි දැන් ඔන්න විශාල අඩුවක් සිද්ධ වෙලා තියෙනවලු. බෝංචි 150යි, කැරට් 150යි, තක්කාලි 50යි, මෑකරල් 60යි. ප්‍රදීප් ප්‍රසන්න සමර්කෝන් සහ ධර්මසේන වැලිපිටියයි වාර්තා කරන්නේ. පෑලියගොඩ එළවලුමිලෙහි විශාල අඩුවීමක් ඊයේ දිනේ දක්නට ලැබුණු බව පෑලියගොඩ මැනින් මාකට් පොදු වෙළඳ සමිතියේ උපසභාපති HTN සමරතුංග මහතා දිවයිනට කියලා තියෙනවා. අවුරුදු සමය හේතුවෙන් ඊයේ දිනේ එළවලුමිලදී මිලදී ගැනීමට පැමිණි ජනතාවගේ විශාල අඩුවක් දක්නට ලැබුණා කියලා ඔහු කියලා තියෙනවා. ඊයේ දිනේ බෝංචි තොග කිලෝවක් රුපියල් 150කට, කැරට් කිලෝවක් රුපියල් 150කට, ලීක්ස් කිලෝවක් රුපියල් 80කට, ඒ වගේම තක්කාලි කිලෝවක් රුපියල් 50කට, මෑකරල් කිලෝවක් රුපියල් 60කටද, ඒ වගේම වම්බටු කිලෝවක් රුපියල් 100කට, එතකොට පතෝල රුපියල් 100කට, අමුමිරිස් රුපියල් 100කට, වගේම කරවිල කිලෝවක් රුපියල් 120කට, වට්ටක කිලෝවක් රුපියල් 130කට, වගේම කැකිරි රුපියල් 50කට මිලදී ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 100යි, ඒ වගේම රාබු කිලෝවක් රුපියල් 100යි, නෝකෝල් කිලෝවක් රුපියල් 50කටත් අලෙවි වුණා කියලා තමයි අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කරන්නේ. පෑලියගොඩ එළවලුමිලේ විශාල අඩුවක් කියන සිරස්තලය යටතේ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් වාර්තා කරන තවත් ප්‍රවෘත්තිකට අපි අවධානය යොමු කරනවා. අද දවසේ කාලගුණය ගැන තමයි මේ වාර්තා කරන්නේ. අද පසුරු දෙකට පසු ගිගුරුම් සහිත වැසි බස්නාහිර සහ සබරගමු යන පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද පසුරු දෙකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. උතුරුමැද, වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී
ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිකුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා කියලායි දක්වා තිබෙන්නේ. සබරගමු සහ මධ්‍යම පළාත්වලත් කළුතර ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන්වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියලයි අද දවසේදී වාර්තා කරන්නේ. ඒතරතුරත් එක අපි ඊළඟට සූදානම් වෙන්නේ අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරන තොරතුරු වලට අවධානය යොමු කරන්න. දිනමින පුවත්පත මෙන්න මේ විදිහටයි Tamange ප්‍රවෘත්ති වාර්තා කරලා තියෙන්නේ. අපි මුලින්ම උපුටා ගන්න ප්‍රවෘතිය ණය තිරසර භාවයේ තහවුරු කිරීමට සියලු ණය හිමියන් සමග එකඟතාවකට එළඹීමට හැකි වේවි. IMF සැසියකට එක්වන අතරතුර මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් වොෂින්ටන් හිදී විශ්වාසය පළ කරයි. මහින්ද අලුත්ගෙදරයි ප්‍රවෘතිය වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාවේ ණය තිරසර භාවයේ තහවුරු කිරීම සඳහා සියලු ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළඹීමට හැකිවනු ඇතැයි රජයේ දැඩි විශ්වාසයෙන් පසුවන බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කරලා තියෙනවා. ඇමරිකාවේ වොෂින්ටන් DC ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැසිවාරයකට සමගාමීව පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කරා කියලයි මහින්ද අලුත්ගෙදර සඳහන් කරන්නේ දිනමින පුවත්පතට. දිනමින පුවත්පතෙන් උපුටා ගන්න තවත් සිරස්සලයක්. යහපත් අතට පත්වන ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය දෙන බවට ලෝක බැංකුවෙන් සහතිකයක්. මහින්ද අලුත්ගෙදර වාර්තා කරන ප්‍රවෘතියක්. මීට මාස කිහිපයකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව අද වන විට ආර්ථික සහ මූල්‍ය වශයෙන් වඩා යහපත් මට්ටමක සිටින ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය ලබා දෙන බවට ලෝක බැංකුව සහතික වී තිබෙනවා. ලෝක බැංකුවේ අනුග්‍රහය සහිත ප්‍රතිසංස්කරණ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම පිළිබඳව සහ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ප්‍රශංසා කරන බවත් මෑත කාලයේ මුහුණ දුන් අභියෝග පසකලා ඉදිරියට ගමන් කරන ශ්‍රී ලංකා ක්‍රියාත්මක කර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ තුළ පූර්ණ සහය ලබා දෙන බවත් ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උපසභාපති මාටින් රයිස මහතා අවධානය යොමු කර තිබෙනවා සහ අවධාරණය කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරයේදී මේ දිනවල පැවැත්වෙන IMF WB වසර මැද සමුළුවට සහභාගී වී සිටින මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උපසභාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව සහ G20 රටවල් විසින් මෙහෙවන ගෝලීය ස්වරී ණය වටමේස සාකච්ඡාවට මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා සහභාගී වී තිබෙන අතර එම සාකච්ඡාව බෙහෙවින්ම සාර්ථක වූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. මේ හමුවේදී ණය ගැටළු ඉක්මනින් විසඳා ගැනීමට රටවලට සහාය වීම පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව සඳහන් කරනු ඒ වගේම එය ණය හිමියන් සහ ණය ගැති රටවල පොදු ඉල්ලීමක් වෙලා තිබෙනවා කියලත් වැඩිදුරටත් දක්වා තිබෙනවා. මේ වටමේස සාකච්ඡා අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝජිවා මහත්මිය හමුවීමටත් මුදල් රාජ්‍ය ඇමතිවරයාට අවස්ථාව හිමි වුණා කියලයි අද දවසේදී දිනමින පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ. හොඳයි, එම තොරතුරත් එක්ක අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යොමු වෙන විරාමයේ අනතුරු අපි සූදානම් අද දවසේ පුවත්පත් වාර්තා කරන අනිකුත් සිරස්සල වලට තොරතුරු වලට අවධානය යොමු කරන්න. දන්නේ මාව තනි කරන්නද? සුදු පුතාව පිළිගන්න ලෑස්ති. අනුග්‍රහය. අපි සූදානම්. ඔබත් සූදානම්. ඉෂ්ට මෝල් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. පීසා හට් වෙතින් අතරමැද බඩගින්නට මෙල්. Unlimited mobile plan laba dena Sri Lanka ve anta ekhe jalaya dialogue shine ka gamu tere tamayam kivi ready ven shine ven rasavat kam alut vena subalut avuruddak veva tiara pavasanivana nau pirisudu paniya jalaya vishwasaniyava hasin karakshitava den obe langatama speed
ඔබ ඇනවුම් දින 365 පැය 24 පුරා ක්‍රියාත්මක ස්පීඩ් ෆ්‍රී ඩිලිවරි සේවාවෙන් ප්‍රවාහන ගාස්තු රහිතව ගෙන්වා ගන්න. අමතන්න 0703 444 333. ස්පීඩ් අපේ රටේ සෞඛ්‍ය ආරක්ෂිතම පානීය ජලය. රසවත්කම් අලුත් වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා. ටියාරා කිවි රෙඩිවෙන් ෂයින්වෙන් සුන්දර තායිලන්තයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාවක්. අවම මුදලකින් ඔබ කැමති ඕනෑම විෂය ධාරාවකින් ලොව පිළිගත් තායිලන්ත උපාධියක් හදාරන්න. මුල් වසර කිහිපය තායිලන්තයේ සිට හදාරා අවසන් වසර මහා ප්‍රදේශයේ ස්විස්තරලන්තයේ හෝ ඔස්ට්‍රේලියාවේදී නිම කිරීමේ හැකියාව. තායිලන්තයට විසා ලබා ගැනීම පහසුව ශිෂ්‍යත්ව දීමන ඇතුළු බොහෝ දේ. දැන් මම තන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0718 492 492. අසව් 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 මෙදාපාර ඩයලොග් 101 රට පුරාම අවුරුදු බෙදන්නේ. ඩයලොග් 101 රට පුරා අවුරුදු. මෙදා සැරේ අපි නොදන්න ඩිජිටල් අවුරුදු සෙල්ලනුත් තියෙනවා. ගමට ආවම බලන්නකෝ. අද ගිරවඳුරු කෝට්ටේ පදවියට සහ අකුරැස්සට, හෙටත් සීබලාන්ටුව කිරිපත්කොට පාදුක්කට සහ නත්තඩියට ඩයලොග් 101 රට පුරා අවුරුදු. වාසිතායකතම අන්ලිමිටඩ් මොබයිල් ප්ලෑන් ලබා දෙන ශ්‍රී ලංකාවේ අන්ත එකේ ජාලය ඩයලොග්. ඔය හැමදාම ගොම් දේවල් කරනවා. මට එකක් කොළුවේ තියාගන්න බැම මොකන්ද කියන්නේ? රසාන්ත දෙන්නේ මොනවද? උෂාරණ තව දරුවෙක් කෝණේ කියලා. අද මේ දෙන්න කතා කරගත්තා ලබන වසරේ අපි බඳිමු කියලා. සීරියස්ම ගන්න වෙනවා. මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් කරලා නැහැ. සියත තරු පිරිරේ විත් රංගන අද රාත්‍රී 10ට. අනුග්‍රහය ස්ට්‍රෙස් එක නිසා වෙනස් වෙන සමිත දැන් විව්‍යා දිදුලන සමකට දැන්ම පටන් ගන්න. විලාසිතාවේ අසිරිය කැන්දම ASB fashion. අස්කාන්ත ගිය දහරාව. අපි දැන් ඉන්නේ මුලාවැල්ල කඳුමුඩු. නිවර්තන වැසි වනාන්තරයක්. කොයි වෙලාවෙද කියන්න බෑ වැස්ස. සෝබා අද සවස 4ට අනුග්‍රහය සුහදශීලී ආගන්තුක සත්කාර සමගින් නිදහස විඳින්න සුතු අරලිය පොළොන්නරුව සුයාකල අලු මොබිල නෝ සියත පතරේ ලයිෆ් බොයි ශැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. දැන් හැමෝටම ලයිෆ් බොයි. දැන් දවස උණුසුම් කළ පුවත් අද දවසේදී ජාතික පුවත්පත් වාර්තා කළ තින ආකාරය පිළිබඳව ඔබට කියන සේත පත්‍රය සමගින් ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ. අපි සූදානම් නැවත වතාවක් අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කළ තින තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න. අපි දැන් සූදානම් වෙන්නේ දිනමින පුවත්පත් වාර්තා කරන තවත් තොරතුරු කිහිපයකට මේ වෙලාවේදී අවධානය යොමු කරන්න. සංචාරකයන්ට වීසා නිකුත් කිරීම, රටවල් 145ක් සම්බන්ධීකරණය නියුතු ආයතනයක් මගින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක
කියන ප්‍රවෘත්තියක් වර්තා කරන්නේ සුභාෂිනී සේනානායක සහ රක්ෂණ ශ්‍රියන්ත මෙන්න මේ විදිහට. මෙරටට පැමිණෙන සංචාරකයන් හට වීසා නිකුත් කිරීම රටවල් 145ක වීසා නිකුත් කිරීමේ තාක්ෂණික සම්බන්ධීකරණ ආයතනයක් මගින් සිදු කිරීමට අපේක්ෂා කරනවා කියලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියනි ගුණතිලක මහතා පැවසීය කියලා දක්වා තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී වාදි හමුවක් කැඳවීමෙන් තමයි ඔහු මේ බව සඳහන් කළ තියෙන්නේ. සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීම හා සංචාරකයන්ට වීසා ලබා ගැනීමේ පහසුව වෙනුවෙන් ජාත්‍යන්තර ආයතනයක් හා ගිවිසුම්ගත වූ බවත් මේ අනුව අදාළ සමාගමේ www.srilankaevisa.lk වෙබඩවිය මගින් වීසා අයදුම් කළ යුතු බවත් ලේකම්වරයා කියලා තියෙනවා. මේ සමාගම රටවල් 145ක වීසා අයදුම් භාර ගැනීම හා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ නිරත ජාත්‍යන්තර ආයතනයක් බවත් එම ආයතනයේ සෑම රටකම මව් භාෂාවෙන් අදාළ උපදෙස් සහ ක්‍රමවේදයන් දැනුවත් කිරීම සිදු කරනවා කියලත් ලේකම්වරයා කියනවා. ඒ වගේම තමයි මේ සමාගමට මේ කාර්යය වසර 10ක කාලයක් පුරා කරන්නට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා කියලත් වැඩි විස්තර සඳහන් කරනවා. මේ ක්‍රමවේදයට අනුව වීසා අයදුම්පත් යොමු කළත් වීසා අනුමත කිරීම, ලබා දීම, ලබා දෙන කාණ්ඩය හා ගාස්තු අය කිරීම යන සියලු තීරණ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් සිදු වෙනවා කියලා තමයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ. මහජන විරෝධයේ නොතකා වෙඩි බෙහෙත් කබඩා ගම්මාන තුල ඇති කිරීම අනුමත කරන්න බෑ. අගමැති දිනේෂ් ගුණවර්ධන කියන ප්‍රවෘත්තියක් වාර්තා කරනවා නුවන් කොඩිකාර මේ විදිහට. මහජනතාවගේ විරෝධතාවයේ නොතකා වෙඩි බෙහෙත් කබඩා ගම්මාන තුල ඇති කිරීම අනුමත කළ නොහැකි බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරනවා. ඔහු මේ බව කියන්නේ මෙතෙක් කල පොලිස් ස්ථාන කිහිපයක ගබඩා කර තිබූ ගල් කැණීම් සඳහා භාවිත කරන වෙඩි බෙහෙත් හා පුපුරන ද්‍රව්‍ය හන්වැල්ල දිද්දෙනිය ගම්මානයේ ස්ථාපිත කිරීම සඳහා සීතාවක සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කර තිබූ යෝජනාව අනුමත කළ නොහැකි බව පවසමින් ජනතාව ජීවත්වන ප්‍රදේශ තුළ පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීමෙන් ජනතාව තුළ අනවශ්‍ය බියක් හා කැළඹීමක් ඇති විය හැකි බැවින් එවැනි කටයුතු වලට දායක නොවිය යුතු බවත් අගමැතිවරයා වැඩි දුරටත් කියනවා. එවැගේම අවිස්සාවල නවනගර ජල යෝජනා ක්‍රමය කඩිනමින් ක්‍රියාවට නැන්වමින් නගරයේ ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම දිය යුතු බවත් අගමැතිවරයා කියලා තියෙනවා කියලායි කියන්නේ. ජනතාව ඉදිරිපත් කරන සාධාරණ කරුණු පිළිබඳව සවන් දීමේ වගකීම මහජන නියෝජිතයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට තියෙනවා කියලත් අගමැතිවරයා අවධාරණය කරලා තියෙනවා. අගමැති දිනේෂ් ගුණවර්ධන කියන මේ ප්‍රවෘත්තිය නුවන් කොඩිකාර වාර්තා කරලා තියෙන්නේ. දිනමින පුවත්පත වාර්තා කරන තවත් ප්‍රවෘත්තියකට අපි දැන් අවධානය යොමු කරමු. වෙලින්ටන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් ආරම්භීමට අවධානය. මහින්ද අලුත්ගෙදර මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් නව සීලන්තයේ වෙලින්ටන් හි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සුවබැලීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමක් එරට සංචාරය කිරීමට නියමිතව තිබෙනවලු. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධනාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් එළඹෙන 22 වෙනිදා නව සීලන්තයේ වෙලින්ටන් හි සංචාරය කරනවා කියලයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ. නව සීලන්තයේ වෙලින්ටන් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයෙන් පසුව මේ නියෝජිත කණ්ඩායම ඒ සම්බන්ධයෙන් පවතින තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නව සීලන්තයේ සංචාරය කරනවා කියලත් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීම සඳහා එහිදී නව සීලන්ත රජයේ පාර්ශවය සමග සාකච්ඡා කරනවා කියන කාරණාවත් අමාත්‍යංශය කියනවා. මේ සංචාරයේදී දූත පිරිස නව සීලන්තයේ විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යංශයේ නිලධාරීන් සහ අනිකුත් අදාළ ආයතන සහ පාර්ශවකරුවන් සමග රැස්වීම පැවැත්වීමටත් නියමිතයි කියලයි වැඩිදුරටත් වාර්තා කරන්නේ. තවත් ප්‍රවෘත්තියකට අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. මේ තෝරා ගන්නා ප්‍රවෘත්තිය සුභාෂිනී සේනානායකයි වාර්තා කරන්නේ. නිදහස් පක්ෂයේ ඇතුලේ අර්බුද විසඳන්න මැතිවරණ කොමිසමට බෑ. නිදහස් පක්ෂය ඇතුලේ අර්බුද විසඳන්න මැතිවරණ කොමිසමට බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති නමුත් පක්ෂයේ අභ්‍යන්තර ගැටලු විසඳීමට කොමිසමට නෛතික බලයක් නැති බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් ඔන්න දිනමිනට කියලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙකක් විසින් වෙන වෙනම මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇති ලිපි ලේඛන කොමිසමේ සමාජිකයන් විසින් සාකච්ඡාවට ලක් කළ නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් විසඳුමක් නොගත් බව මේ ප්‍රකාශකයා කියලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. පසුගියදා පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එහි දේශපාලන මණ්ඩලයේ රැසූ අතර පක්ෂයේ නව සභාපති ලෙස
නිමල් සිරිපාලද සිල්වා මහතාත් මහලිකම් ධුරේ ක්‍රියාකිරීමට දුමින්ද දිසානායක මහතාත් පත් කර තිබෙනවා. මේ පත්කිරීම සම්බන්ධයෙන් ලිපිලේඛන හා තොරතුරු දුමින්ද දිසානායක මහතා මැතිවරණ කොමිසමට බාර දී තිබෙනවා. පසුව පක්ෂයේ වැඩවලන මහලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා නව පත්කිරීම සම්බන්ධයෙන් කොමිසමට විරෝධතා ගොනු කර තිබුණා කියලායි සඳහන් වෙන්නේ. ඒ අනුව මැතිවරණ කොමිසම පෙරේදා රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. සාමාන්‍ය නෛතික වපසරිය සහ ක්‍රියාපටිපාටිය තුළ නිදහස් පක්ෂය තුළ හටගෙන ඇති අභ්‍යන්තර ගැටලු විසඳීමට මැතිවරණ කොමිෂන් සභාවට නෛතික බලයක් නැති බවත් පවතින ගැටලු පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් අධිකරණය හරහා විසඳා ගත යුතු බවත් එම කොමිසමේ මතය වෙලා තියෙනවා කියලා තමයි වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ වන විටත් නිදහස් පක්ෂයේ තනතුරු සහ පාර්ශ්ව සම්බන්ධයෙන් පවතින අර්බුදය අධිකරණයේ හමුවේ විභාග වන බැවින් ඉන්දන නියෝග හෝ නිර්දේශ පිළිගැනීමට පමණක් මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව තියෙනවා කියලායි දැක්වෙන්නේ. කෙසේ වෙතත් යම් හේකින් ඉදිරියේදී මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවත් නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද පැවතුනොත් ඔවුන්ට නාම යෝජනා දෙන්නේ ද යන සම්බන්ධයෙන් සලකා බලා මැතිවරණ ක්‍රියාවලිය යටතේ පමණක් යම් තීන්දුවක් ගැනීමට සිදුවන බව මේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කරා කියලා අද දවසේදී සුභාෂිනී සේනානායක වාර්තා කරලා තියෙනවා. අලුත් අවුරුද්දෙන් පස්සේ දරුවෝ ගැන ඔබ වැඩි අවධානයක් යොමු කරාද? ඔන්න දරුවන් ගැනත් ටිකක් වැඩිපුර ඔබට හිතන්න වෙනවා. අලුත් අවුරුද්දෙන් පසු දරුවන් අතර පාචනය පැතිරීමේ අවධානමක් තියෙනවලු. විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා තමයි මේ කියන්නේ. සන්ධ්‍යා කරුණරත්නයි ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. අලුත් අවුරුදු කාලයෙන් පසු කුඩා දරුවන් අතර පාචනීය රෝගයේ ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා කියලා කොළඹ රිජ්වේ ආර්යා ළමා රුහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දිනමිනට ඊයේ ප්‍රකාශ කළා තියෙනවා. උත්සව කාලයේ ගමන් බිමන් යාමත් සමග මිනිස් පරිභෝජනයේට නුසුදුසු ආහාර ගැනීම හේතුවෙන් මේ විදිහට පාචනීය රෝගය ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා තමයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. දැන් අපි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු ආචාර්ය අමරසිරි ඝාතනය පිළිබඳව අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. මීකොඩ බීකේ කත්‍රිආරච්චි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ මෙන්න මේ විදිහට. වරදකාර සුමනසේකර 24 දක්වා රිමාන්ඩ් කියන සිරස්සලයත් එක්ක ඒ දවසේදීත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කළ තිබුණා. අපි බලමු අද දවස වන විට මොනවාද අලුතින් මේ ප්‍රවෘත්තියට එකතු වෙලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව. තම බිරිය සමග ඇති කරගෙන තිබූ අනියම් ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ සේවයේ නිරතව සිටි ඉංජිනේරුවරයෙකු වන ආචාර්ය වඩුආරච්චිගේ අමරසිරි නැමැති අයෙකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරයේ කොටස් වලට කපා සංගවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මගින් මරණ දඬුවම නියමව බන්ධනාගාරගත නොවි වසර 34ක් සැඟව සිටි ප්‍රධාන සැකකරු පූගොඩ මණ්ඩාවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්වත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ නියෝග කර තිබෙනවා. මේ විදිහට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ කොළඹගේ සරච්චන්ද්‍ර සුමනසේකර නොහොත් නන්දන සුමනසේකර නැමැති පුද්ගලයෙක් කියලායි සඳහන් වෙන්නේ. සැකකරු මියගිය පුද්ගලයෙකුගේ උපැන්න සහතිකය උපයෝගී කරගෙන ජාතික හැඳුනුම් පතක් ව්‍යාජව සකස් කර පාවිච්චි කර ඇතැයිද තහවුරු වී තිබෙනවා කියලා පොලිස් නිලධාරීන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කරලා තියෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබූ මේ ප්‍රධාන සැකකරුගේ බිරිඳත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ විසින් ඉකුත් පෙබර වාරියේ බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන හෝමාගම මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අභියාචනයක් ඉදිරිපත් කළ සැකකාරිය ලෙස බන්ධනාගාරගත කිරීමට මහාධිකරණය නියෝග කර තිබෙනවා. මේ සැකකරු ඒ කාලේ අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ ඇඹුල්ගම මාර්ගයේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ නිවසකට මරණකරු කැඳවාගෙන බිරිය සමග එක් වී ඝාතනය සිදු කර තිබෙනවා කියලයි වාර්තා කරන්නේ. මීගොඩ බීකේ කත්‍රිආරච්චි මේ ප්‍රවෘත්තිය වරදකාර සුමනසේකර 24 දක්වා රිමාන්ඩ් කියන සිරස්තලයේ යටතේ වාර්තා කර තිබෙන්නේ. ඔටාවා සය පුද්ගල ඝාතනයේ සැකකාර ශ්‍රී ලාංකික සිසුවා ඇප එපා කියයි. මහින්ද අලුත් ගෙදර වාර්තා කරන ප්‍රවෘත්තිය. කැනඩාවේ ඔටාවා අගනුවරට ආසන්න ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 6 දිනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටින ෆෙබ්‍රියෝද සොයිසා නැමැති ශ්‍රී ලාංකික සිසුවා ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව ඔහුගේ නීතිඥයා ප්‍රකාශ කර තිබෙනවා. 19 හැවිරිදි ෆෙබ්‍රියෝද සොයිසා නැමැති මොහු පසුගිය මාර්තු මුලදී අත්අඩංගුවට ගත් අතර
ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා හයක් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවක් එල්ල කර තිබෙනවා. මේ තරුණයා ලබන සතියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී ඔහුට එරෙහි නඩුවේ මූලික විමර්ශන සඳහා දින වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා කියලායි වාර්තා වෙන්නේ. එකම පවුලකට අයත් කුඩා ළමයින් සිව් දෙනෙකු, ඔවුන්ගේ මව සහ තවත් ශ්‍රී ලාංකිකයෙකු මේ සැකකරු විසින් ඝාතනය කර තිබෙන අතර මියගේ දරුවන්ගේ පියාද තුවාල ලබා රෝහල් ගත කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනය සිදු වූ නිවසේම පදිංචිව සිටි 19 හැවිරිදී ශ්‍රී ලාංකික තරුණයා අත්අඩංගුවට ගනු ලැබුව අතර මේ වන විට ඔහුට මිනී මැරීම් 6ක සහ මිනී මැරීමට උත්සාහ කිරීමට චෝදනා එල්ල වී තිබෙනවා කියලායි වාර්තා වෙන්නේ. දිනමින පුවත්පත වාර්තා කරන තවත් සිරස්සලයක් අපි දැන් තෝරා ගන්නවා. නාවික ලුතිනන් කමාන්ඩර් දෙදෙනෙකු ඇතුළු 4ක් ලක්ෂ 75ක අයිස් එක දැලේ. රුපියල් ලක්ෂ 75ක පමණ අයිස් සමග ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු මුල්ලේරියාව පොලිසිය ඊයේ අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ තබාගෙන සිටියේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම සැකකරුවන් සන්තකයේ තිබී වාහනයක්ද අත්අඩංගුවට ගත්තා කියලා පොලිසිය කියනවා කියලායි සඳහන් වෙන්නේ. ප්‍රීතිපුර බෙරළේ ගිලෙන්න ගිය තරුණයාගේ ජීවිතය පොලිසියේ පිහිටෙන් බේරේ. වත්තල විශේෂ ජෝෂ පයස් තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරලා තියෙන්නේ. වත්තල හැඳල ප්‍රීතිපුර බෙරළේ දියනෑමට ගොස් සිටි වයස අවුරුදු 18ක තරුණයෙක් ඊයේ පසුරු 5:45ට පමණ දියේ ගිලීමේදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයකින් බේරා ගැනීමට සමත් වී තිබෙනවා. මේ විදිහට ගිලීමට ලක් වූයේ වත්තල ඇලකන්ද හැමිල්ටන් මාවතේ චින්තක සේරසිංහ නැමැති තරුණයෙක් කියලා තමයි දැක්වෙන්නේ. ප්‍රථමාධාර දීමෙන් පස්සේ පසුරු 7 පමණ වෙනකොට ඔහුගේ මව්පියන් අදාළ තරුණයාට මුණ ගැහෙන්න ඇවිල්ලා උන්ට බාර දීලා තිනවා මව්පියන්ට. වත්තල පොලිස් ස්ථානයට අනුබද්ධිත පොලිස් නාවික කොට්ටාශේ චමින්ද, පොලිස් කොස්සාපල් වරුන් වන වර්ණසූරිය, සම්පත්, හේමාල් කියන නිලධාරීන් අවම පහසුකම් යටතේ මේ තරුණයා බේරා ගැනීමේ කටයුතු වල නිරත වුණා කියලා සඳහන් වෙනවා. වෙරළට පැමිණි සැමගේ පැසසුමට මේ සිද්ධිය ලක් වුණා කියලත් වාර්තා කරනවා. අපි විදේශ තොරතුරු කිහිපයකටත් දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. දිනමින පුවත්පතින්මයි අපි මේ විදේශ තොරතුරු ටික උපුටා ගන්නෙ. ගාසා යුද්ධයෙන් දරුවන් 13,800ක් ජීවිතක්ෂයට. යුනිසෙෆ් සංවිධානය තමයි මේ පිළිබඳව කියන්නේ. ඊශ්‍රායලයේ සහ හමාස් සංවිධානය අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාස 7 වෙනිදා ආරම්භ වූ යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ දරුවන් 13,800කට දිවි අහිමි වෙලා තියෙනවා කියලා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, එහෙම නැත්නම් යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරා කියලා විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා කැතරින් රසල් ප්‍රකාශ කර තිබෙන්නේ තවත් දහස් සංඛ්‍යාත දරුවන් තුවාල ලබා තිබෙන බව. ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් සෑම මිනිත්තු 10කට වරක් දරුවෙකු ජීවිතක්ෂයට පත්වීම හෝ තුවාල ලැබීම සිදුවන බව. සෑම මිනිත්තු 10කට වරක් දරුවෙකු ජීවිතක්ෂයට පත්වීම හෝ තුවාල ලැබීම සිදුවනවා කියලා ඇය සඳහන් කළා තියෙනවා. යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා ගාසා තීරයේ කාන්තාවන් 10,000කට වඩා ඝාතනය වූ බවත්, මව්වරුන් 6,000ක් ඊට අයත් බවත්, දරුවන් 19,000ක් අනාථ වී තිබෙනවා කියලත් ඇය සඳහන් කළ බව තමයි අද දවසේදී දිනමින පුවත්පත විදේශ අතිරේකයේ වාර්තා කරලා තියෙන්නේ. පංජාබ් ප්‍රාන්තයේ සමූහ ඝාතනයක් කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. අපි ඒ ප්‍රවෘත්තියටත් අවධානය යොමු කරන්න දැන් සූදානම්. පාකිස්තානයේ පංජාබ් ප්‍රාන්තයේ පුද්ගලයෙකු පසුගියදා සිය බිරිය හා දරුවන් 7 දෙනා ඝාතනය කිරීමට හේතුව විරේකියාව බව වාර්තා වෙනවා. එම ඝාතන සිදු වූ පංජාබ් ප්‍රාන්තයේ අලිපුර් දිස්ත්‍රික්කයේ පොලිසිය හමුවේ පාපොච්චාරණයක් කරමින් සැකකරුවේ බව ප්‍රකාශ කළ තියෙනවා කියලා ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදේශ මාධ්‍ය සඳහන් කරනවා. පසුගිය මාසයේදී සැකකරු විසින් එම ඝාතන සිදු කර ඇත්තේ තනකොළ කපන යන්ත්‍රයකින් බවත්, පසුව ඔහු පොලිසියට බහර වී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා. මියගේ දරුවන් මාස 8 සිට අවුරුදු 10 දක්වා වයස් කාණ්ඩයේ පසු වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. විරකියාව හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත රසක සිය දිවි හානි කර ගැනීම සහ ඝාතන ඉහළ ගොස් ඇතැයිද, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මේ තත්ත්වයේ උද්ගත වී ඇතැයිද විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා. එරට අවුරුදු 20 සහ 34 වයස් කාණ්ඩයේ පසු වන තරුණයන් වැඩි වශයෙන් සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දරන බව පාකිස්තාන සංඛ්‍යාලේඛන මගින් හෙළි වී තිබෙනවත් කියලා තමයි කියන්නේ. තරුණ කොටස් නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා පෙළඹීමත් විරකියාවේ ප්‍රතිඵලයක් කියලා වාර්තා වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය වසරේදී
පාකිස්තානයේ විරැකියා අනුපාතය 8.5% කියලා ප්‍රකාශ කරලා තිබුණා. එය වසර 2022ට වඩා 5.6% වර්ධනයක් කියලාත් විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා. දැන් අපි සූදානම් වෙන්නේ ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරන්න. නිරෝෂාන් ප්‍රියංකර වාර්තා කරන ක්‍රීඩා ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරනවා. කාන්තා 20x20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ශ්‍රී ලංකා පිලේ පළමු පෙරහුරුව හෙට. 20x20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පුහුණු තරඟ හෙට අබුඩාබිහිදී ආරම්භ වෙනවා. කණ්ඩායම් 10ක් එක්වන තරගාවලියේ පුහුණු තරඟ 10ක් හෙට සහ 23 වෙනිදා පැවැත්වෙනවා. එහිදී එක් කණ්ඩායමක් තරඟ දෙකක් ක්‍රීඩා කරනවා කියලායි සඳහන් වෙන්නේ. දකුණු අප්‍රිකාවේදී ඉතිහාසගත ජයග්‍රහණයක් වාර්තා කළ චමරි අතුපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ තරගාවලියට එක්වීම සඳහා එරට සිට කෙලින්ම අබුඩාබි බලා පැමිණෙනවා. දකුණු අප්‍රිකානු සංචාරයට එක්වුණ ඕෂදී රණසිංහ, ඉමේෂා දුලනිස් සහ ප්‍රසාදිනී වීරක්කොඩි මේ තරගාවලියට නම් කරලා නැහැ කියලත් වාර්තා වෙනවා. මේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවෝ 15 දෙනෙකු ඇතුළත් වෙනවා කියලායි සඳහන් වෙන්නේ. තවමත් ජාත්‍යන්තර තරඟ වරම් හිමි කරගෙන නැති 15 හැවිරිදි යවුන් ක්‍රීඩිකා ශෂිනි ගිම්හානිද ඇතුළත් වෙනවා කියලත් සඳහන් කරනවා. පුහුණු තරඟ ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල හෙට නෙදර්ලන්තයට එරෙහිව ටොලරන්ස් ඕබල් පිටියට පිවිසෙනවා කියලායි සඳහන් වෙන්නේ. දිවාරාත්‍රී තරඟයක් ලෙස පැවැතුන මේ තරඟය අපේ රටේ වෙලාවෙන් 5:40 ආරම්භ වෙනවා කියලත් වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ප්‍රින්ස් ගුණසේකර වාර්තා කරන ප්‍රවෘත්තියකට දැන් අවධානය යොමු කරමු. හතුරු යලි මිතුරු වෙයි. බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා යලි කණ්ඩායම සමග එක්වන බව බංග්ලාදේශ ක්‍රිකට් කළමනාකරණාංශයේ ප්‍රධානි ජලාල් ජූනුස් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කරලා තියෙනවා. ශ්‍රී ලංකාව සමග ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී නිවාඩුවක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය හතුරුසිංහ මහතා හෙට පැමිණෙන බව ජූනුස් මහතා සඳහන් කළ තියෙනවා කියලායි කියන්නේ. පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා නිවාඩුවෙන් පසු බංග්ලාදේශයට නොපැමිණෙන බවට දින කිහිපයකට පෙර කටකතා පැතිර ගියත් එම පුවත සත්‍යක් නොවන බවට ක්‍රිකට් කළමනාකරණාංශයේ ප්‍රධානියාගේ අදහස වෙලා තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. සිම්බාබ්වේ සමග තරඟ පහකින් සමන්විත 20x20 තරගාවලිය මැයි 3 වෙනිදා චිතගොන්හිදී ආරම්භ වීමට නියමිතයි. සිම්බාබ්වේ තරගාවලියට පෙර සියලු පුහුණුකරුවන් එක්වන බව සඳහන් කරලා තියෙනවා. බංග්ලාදේශ පිල ඇමරිකාවේ පැවැතුන 20x20 ලෝක කුසලානයේට හතුරුසිංහ යටතේ සහභාගී වීමට නියමිතයි කියලායි සඳහන් වෙන්නේ. කොහොමුණත් හදිසියේම කණ්ඩායමෙන් ඉවත්ව ඔස්ට්‍රේලියාව බලා පිටත්වගේ පුහුණුකරු චන්දික හතුරුසිංහ යලි බංග්ලාදේශ කණ්ඩායමට එක්වීම සැකහිතෙන බවට එරට ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂ ඛලීඩ් මහමුත් සුජාන් මහතා දින කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබුණා කියලත් ප්‍රවෘත්තියේ සඳහන් වෙනවා. ඉතින් මේ තොරතුරත් එක්ක අපි ක්‍රීඩා ප්‍රවෘත්ති වලටත් සම්බන්ධ ගමන් අපි බලාපොරොත්තු වෙනවා කාටුන් පිළිබඳවත් කතා බහ කරන්න. අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරලා තියෙන කාටුන් පිළිබඳව අපි තොරතුරු සවා බලමු මේ කෙටි විරාමයෙන් අනතුරුව. දන්නේ මාව තනි කරන්නද? සුදු පුතාව පිළිගන්න ලෑස්ති. අනුග්‍රහය. අපි සූදානම්. ඔබත් සූදානම්. ඉෂ්ට මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. පීසා හට් වෙතින් අතරමැද බඩගින්නට මෙල්ට්. පීසා හට්. unlimited mobile plan laba dena sri lankave anka ekke jale dialogue apewa ekatu kale watawala watawala the lankave anka ekka ඔබ මහා බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වෙන සිටිනවාද? BSc උපාධිය හෝ මාස්ටර්ස් උපාධියක් ලබා ගැනීමට එංගලන්තයේ, ස්කොට්ලන්තයේ, වේල්සයේ කීර්තිමත් විශ්වවිද්‍යාල 8කට ඇතුළු වීමේ අනගි අවස්ථාවක් ඔබට. University of Hertfordshire, Robert Gordon University, Coventry University ඇතුළු විශ්වවිද්‍යාල රසක උපාධිය අවස්ථා. කිසිදු වැඩිපුර දියමනාවක් නොගෙව උපාධි ගාස්තු පමණක් විශ්වවිද්‍යාලයටම ගෙව. හැකි ඉක්මනින් ඔබේ අනාගත අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0715 484 484 Global Education Direct Cow and Gate 3 සහ 4 ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වේ. Cow and Gate
අලංකාරවත් නවීන අදට හරියන දැනට ගැලපෙන අතේ ඇති ගානට ඔබේ අවශ්‍යතාවයට සරිලන කාර්යාලීය ගෘහ භාණ්ඩ පුළුල් පරාසයක නවීනතම එකතුව ස්පේස් වෙතින් මොට ධාවන ශේත්‍රයේ රන් සන්නාමය ඒෂියන් පේන්ස් ෆොක්සිල් සුපර්ෆෝස් 2024 දියතලාව යුද හමුදා විද්‍යාපීටය සහ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් එක්ව සංවිධාන කරන 24 වන ඒෂියන් පේන්ස් ෆොක්සිල් සුපර්ෆෝස් 2024 අප්‍රේල් 1 උදෑසන 8:00 සිට දියතලාව නරියාකන්ද ධාවන පතේදී සජීව විකාශය සියත ටීවී සහ www.motorsports.asia වෙතින් ප්‍රවේශ පත්‍ර tickets.lk This is Voice of Asia Network. You are watching Seeth TV. Next. Good morning Sri Lanka, Sundara Shanida. පත්තරේ සමගින් ඔබ එකතු වෙලා ඉන්නේ දවස උණුසුම් කර දේශීය විදේශීය වගේම ක්‍රීඩා ප්‍රවෘත්ති වලට අපි අවධානය යොමු කරා. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ අද දවසේ දීපවත්පත් දක්වා තිබෙන කාටුන් වලට අවධානය යොමු කරන්න. එහෙමනම් දවසේ කාටුන් කොයි විදිහටද පෙළ ගැහෙන්නේ කියලා දැන් අපි බලමු. අපි සූදානම් මුලින්ම දිවයින පුවත්පතේ කාටුනේට අවධානය යොමු කරන්න මේ මොහොතේදී. දිවයින පුවත්පත ඔවුන්ගේ කාටුනේ මෙන්න මේ ආකාරයට තමයි දක්වා තිබෙන්නේ. අපි චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේටයි මේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී සමයන් කාටුනේ මෙන්න මේ විදිහට දක්වන්නේ. පාර්ලිමේන්තුව වහලා දැන් රනිල්ට රට භාර දෙන්න කියලා වජිර අභේවර්ධන කියනවා බන්. එතකොට අනිත් කෙනා උත්තර දෙනවා මේ විදිහට. රට භාර නොදුන්නොත් පසුගිය ඡන්දෙදී ජනතාව ඒක කළානේ. හොඳයි, අපි දැන් බලමු දාසහපුවලානගේ සුවාරිස් කාටුනේ අද දවසේදී කොහොමද කියන්නේ කියලා. අනුර සජිත් පොඩි ළමයි වජිර කියන ප්‍රවෘත්තියක්. එතකොට අපේ සුවාරිස් සහනවා. එතකොට සෑර් ජෝකර්ද? ඊළඟට අවධානය යොමු කරනවා සියතට අඳින අපේ කහවත්තේ අනුර සුරංජිත්ගේ කාටුනේට. සියතට අඳින මේ කාටුනේට අපි අවධානය යොමු කරද්දි දැන් ඔබට කාටුනේ බලන්න පුළුවන් කම තියෙනවා. එක්කම අපි ගැන කතා කරමු. මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ කාත් එක්කද කියලා ඔබට ඡායාරූපයේ දකිද්දි අනුමාන කරන්න පුළුවන් කම තියෙනවා. තනි රනිල්ට රට බහර දෙමු කියලා වජිරයා කියනවා උඹල අහගෙනද හිටියේ? මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමයි මේ විදිහට කියන්නේ. එතකොට මෙන්න මෙහෙමයි ලැබෙන උත්තරේ. තනි මෛත්‍රීට පක්ෂයේ බාර දෙමු කියන්න පුළුවන් ගෝලයක් සර්ට හදාගන්න බැරි වුණානේ නේද සර්? අංජනගේ කාටුන් දැන් අපි බලන්න සූදානම්. අංජනගේ කාටුන් දිනමින පුවත්පතින් දෙදෙනා අතර සිද්ධ වෙන සාකච්ඡාව මෙන්න මේ විදිහටයි සිද්ධ වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු කණ්ඩායම් එක මිටට ගත යුතුයි කියලා සජින් වාස් කියනවා. දැන් කොහොමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔක්කොම එක මිටට ගන්න පුළුවන්. ඇත්තද? හොඳයි, බෙන්පියා මේ දිවයින පුවත්පතේ බෙන්පියා කාටුනේටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. බෙන්පියා සාකච්ඡාවක ඉන්නේ මේ කතාවේදී. ඔන්න කියනවා මෛත්‍රීගෙන් වැඩක් නැහැ, අපි අපේ ගමන යනවා කියලා දේශපාලඥයා කියනවා. බෙන්පියා ඉතින් අහගෙන ඉඳලා එයාගේ උත්තරය දෙනවා මෙන්න මේ විදිහට. ඔයගොල්ලොත් යන්නේ වැල් පාලමකද නැත්නම් ඒ දණ්ඩකද? කොහොම ගියත් පරිස්සමින් යන්න වෙනවා කියන එක තමයි තරස්වින්ගේ බෙන්පියා කාටුනේ අද දවසේදී දක්වා තිබෙන්නේ. සියත පත්තරේට ගොංගිතොට පුණ්‍යවර්ධන ලියන කවිය. උරමත තියන් මව්පිය උරු මේ බලය, චන්ද්‍රිකා ආවේ විසඳන්නට අර්බුදය, පංච මහා බලවේගෙත් කොට උඩය, ජනයාටත් දැන් අරහන් ශ්‍රීලානිපය. ඕකයි තත්වේ. දිවයින පුවත්පතින් අපි උපුටා ගන්නේ ඕකයි තත්වේ, අනුරාධගේ කවිය. මෛත්‍රීට ඇතිවාරණ දිගුවිල්ලෙන්, මැඩම් චන්ද්‍රිකා ඉඳලා සැනසිල්ලෙන්, එන්න අලුත් නායකෙක් නව රැල්ලෙන්, හිමින් සූට් එක මහනවා හොර ගොල්ලෙන්.
අනුරාධ ඕකයි තත්වේ දිවයින පුවත්පතේ කවියටයි අපි ඒ අවධානය යොමු කරේ. ඇත්ත නැත්ත පිළිබඳවත් සුවා බලන්න අපි සූදානම් දිනමින පුවත්පත රටේ මුල්ලේ මුදන් නායකගේ කවියයි මේ. ඉන්දිය මහා මැතිවරණය ඉදිරියෙහි අගමැති තමිල් නාණ්ඩුවේ කරලියට බහි. කච්චතීව් එහිදී කළ යුතුය සිහි කලබල නොවේ ලක්මව ඒ පුවත ඇහි. උදය විමලසිරි දිවයින පුවත්පත වෙනුවෙන් දක්වන කාටුනය අපි බලමු. මේ දවස්වල වැඩි දෙනාගේ කතා බහට ලක්වන තොරතුරක් තමයි දවසේ උදය විමලසිරි දිවයින පුවත්පතට කාටුනයක් විදිහට එක් කර තිබෙන්නේ. අපේ හිටපු ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ සභාවක් අමතන ගමන් ඉන්නේ. එතුමා කියනවා අපේක්ෂක තේරීම මගේ වැඩක් නෙවෙයි කියලා. හැබැයි එහෙම කියන ගමන් අත පිටිපසර කරමින් කුඩයක් අල්ලගෙන ඉන්නවා. අපේක්ෂක කියන කුඩේ අල්ලගෙන මේ වැස්සෙන් බේරගන්නේ කාවද කියලා චුට්ටක් විමසිල්ලෙන් බලන්න. ඒ දිහා බලාගෙන ඉන්න අපේ වැසිල් මහත්මයාත් බලාගෙන ඉන්න ආකාරය තමයි අපිට දක්නට ලැබෙන්නේ. දිවයින පුවත්පත වෙනුවෙන් උදය විමලසිරි මේ කාටුනය නිර්මාණය කරන්නේ. අංජන ඉන්ද්‍රජිත්ගේ දිනවින පුවත්පතට එක් කරන කාටුනයටත් දැන් අපි අවධානය යොමු කරන්නට සූදානම්. ඔබට පෙනෙනවා අඳුරගන්න පුළුවන් මේ දෙදෙනා කවුද කියලා. ඔවුන් දෙදෙනා අතර සිද්ධ වෙන සාකච්ඡාව මෙන්න මේ විදිහටයි සිද්ධ වෙන්නේ. සජබ අපිට විවාදයකට කතා කරන්නේ බොරුවට ටිල්වින් කියන්නේ. බොරුවට අපිත් ලෑස්ති කියමු. කෙනෙක් බොරුවට කතා කරනවා නම් අපිත් ඉතින් බොරුවට හා කියමු කියලා තමයි ඔය කියන්නේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දිනමින පුවත්පතට එක් කරනවා මෙන්න මේ විදිහට. පාස්කුදා ප්‍රහාරයට සම්බන්ධ සියලු දිනාටම තරාතිරම නොබලා දඬුවම් දෙනවා කියලා මාලිමාව කියනවා බන්. තමන්ගේ ජාතික ලැයිස්තුවේම පටන් ගත්තොත් නරකද සර්? අනේ අනිච්චන් ලයන් තමයි මෙහෙම මේ කවිය කියන්නේ. අනේ අනිච්චන් කවිය. නොමරෙනවයි සිතා කිසිවක් බදාගෙන නොසිටිය චරිතයකි කෑවෙත් බෙදාගෙන අවසන් ගමන යන සොහොනත් හදාගෙන තෙවරක් පිරුම සුව නින්දක් නිදාගෙන. තිලක තුන්මංසලට අපි එනවා. තුන්මංසල ඒ කතා කරන්නෙත් ඔහුගේ කවියත් වෙන් කරන්නේ තෙවරක් පිරුම වෙනුවෙන්. සිටියේ නිතර පොදු ජනතාවම ළඟය, හිරිහැර ඔවුන් හට වෙන විට ඔහු දඟය. මුදලේ අගය අඩු වී මිනිහගේ අගය වැඩි වුණදාට තෙවරක් පිරුමලා හිඟය. වැඩි වුණදාට තෙවරක් පෙරුම නැහිඟය. මෙන්න මේ විදිහටයි තිලක තුම්මන්සලට ඔහුගේ කවිය නිර්මාණය කරන්නේ. හොඳයි, විදිහට තමයි අපිට අද දවසේ කාටුන් වලට අවධානය යොමු කරන්න පුළුවන්කම තියෙන. ඉතින් අද දවසේදී අපි ජාතික පුවත්පත් වාර්තා කරන දේශීය විදේශීය වගේම ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරා. ඒ එක්කම කාටුන් වලටත් අවධානය යොමු කරා. සියලු තොරතුරු ඔබත් එක්ක අපි සියත පත්‍රය තුලින් බෙදා හදාගත් නිසා වෙන්න අපිට අද දවසට ඔබෙන් සමුගන්න සිද්ධ වෙනවා. දවස පුරාම සියත සමගින් රැඳෙන්න කියලා ඔබට ආරාධනා කරනවා, මතක් කරනවා. එහෙමනම් අද දවස ඔබට සුබ ජයග්‍රහී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි අදට සියත පත්‍රයෙන් සමුගන්නවා. සුබ දවසක්. ඇඳුම් සැපීමේ නිල අනුග්‍රහය පීරත්න ටෙක්ස් මතුකම අනුග්‍රහය. අපි සූදානම්, ඔබත් සූදානම්. ඉස්ටමෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100% සූදානම්. පීසා හට් වෙතින් අතරමැද බඩගින්නට මෙල්ස්.